නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන්නුවර ශ්‍රී ලංකාරාමයේ මාස ගණනාවක ඉඳලා නායක හඳුරව පවත්වාගෙන එන දහම් වැඩමුළුවේ බදාදා දින භාවනා සම්බන්ධ අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ප්‍රායෝගික ගැටලු විසඳීම තමයි යොදාගෙන තියෙන්නේ. අද දවසේ මේ පරිගණකවල සිදු වූ දෝෂයක් නිසාවෙන් ඒ නියමිත වේලාවට අපිට වැඩසටහන ආරම්භ කරන්න බැරි වුණා, මිනිත්තු කිහිපයක් පහු වුණා. ඒක ගැන මතක් කරනවා. අපි මේ දේශනා මාලාව තුළින්ම පැහැදිලි කරගෙන ආවේ සතර සතිපට්ඨානයේ වැඩීම හා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය. දැන් එයත් ගෘහස්ත ගිහි පින්වතෙකුට තමන්ගේ රැකී රක්ෂා කරමින් සාමාන්‍යයෙන් ගෘහස්ත ජීවිතයක් ගත කරමින් කරන්න පුළුවන් පැහැදිලි භාවනාවක් ලෙස, පහසු භාවනාවක් ලෙස සක්මන් භාවනාව තමයි පැහැදිලි කරගෙන ආවේ. ගොඩක් අයට ගැටලු තියෙන මේ සක්මන් භාවනාව කියන එක තමන් එච්චර වටින දෙයක් විදිහට සලකන්නේ නැති අය ඉන්න නිසාවෙන් මේ දෙයට වැඩිය මේ අපි අහලා තියෙන භාවනාව ඊට වැඩිය හොඳයි නේද කියන මතයේ ඉඳලා මේ සක්මන් භාවනාව කරන අයත් ඉන්නවා. දැන් එවැනි අවස්ථාවක මේ අයට ගැටලු සහගත වෙනවා. මොකද ධර්මය ගැන එතකොට විචිකිච්ඡාවක් සැකයක් ඇති වෙනවා. එහෙම නැතුව මෙයත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාවක් කියලා විශ්වාස කරන්න ඕනේ තමන්ගේ නොදැනුවත්කම අහකට දාලා. ඒකෙන් තමයි ප්‍රගතියකට ළඟා වෙන්න පුළුවන් ආකාරය. දැන් ය හැම වෙලේම මම මතක් කරලා දුන්නා. දැන් අපි මේ දේශනා මාලාව තුළ කායानुපස්සනාව විස්තර කරා, වේදනානුපස්සනාව විස්තර කරා, චිත්තානුපස්සනාවත් විස්තර කරා. ඒ චිත්තානුපස්සනාවේ දහම් කරුණුවල විමුක්ති සිතට පාක්ෂික ධර්ම තමයි අවසානයේ පැහැදිලි කරගෙන ආවේ. විමුක්ති සිතට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම කියලයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ විමුක්ති සිතට පාක්ෂික ධර්මවල බෝධිපාක්ෂික ධර්ම කාණ්ඩ හතකට වෙන් වෙනවා. ඒ කාණ්ඩ හතෙන් අපි ගිය සතිය වෙනකොට කාණ්ඩ පහක් සම්පූර්ණ කරලා තියෙනවා. සම්පූර්ණ කරපු කාණ්ඩ කියන්නේ මේ පැහැදිලි කරලා දුන්නේ කාණ්ඩ. සතර අතිපට්ඨානය, සතර සම්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල. දැන් මේ පැහැදිලි කිරීම අනුව අද දවසේ පැහැදිලි කරන්න තියෙන්නේ බොජ්ජංග කියන ගුණයයි. මේ බොජ්ජංග යටතේ බෝධිපාක්ෂික ධර්ම කරුණු හතක් තියෙනවා. ඒ හත නම් කරන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වශයෙන්. දැන් හුඟක් දෙනෙකුට මේ බොජ්ජංග කියන වචනය පැහැදිලිකම් අඩු වෙලා තියෙනවා. දැන් බොජ්ජංග විතරක් නෙමෙයි, මුලින් පැහැදිලි කරපු ඉන්ද්‍රිය ධම්ම කියන ඒවා, බල ධම්ම කියන ඒවා අපිට ගෝචර දේවල් නෙමෙයි. ඒකින්ද පැහැදිලිකම් අඩු වෙනවා. උපපති ඉන්ද්‍රියට ගෝචර නැති දේවල්. දැන් බොජ්ජංග කියන වචනේ අර්ථයේ ධර්මයේ විස්තර කරන්නේ බෝධි අංග කියන එක. මේ බෝධිය කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධය. දැන් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන අවබෝධය ශ්‍රාවකයා ලබාගත යුතු අවබෝධය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ සංසාර විමුක්තියයි. එතකොට සංසාර විමුක්තිය අන්තර්ගත සිත චිත්තානුපස්සනාවේ විමුක්ති සිතයි.
එන මේ බෝධිය අන්තර්ගත සිත විමුක්ති සිතයි. අවබෝධය අන්තර්ගත සිත විමුක්ති සිතයි. අවබෝධය බුදුහාමුදුරන්ට ඕනේ අවබෝධය ශ්‍රාවකයා විසින් බුදුහාමුදුරුව බලාපොරොත්තු වෙන ශ්‍රාවකයා අවබෝධ කරගත යුතු අවබෝධය අන්තර්ගත දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. එතකොට බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල අන්තර්ගතය චතුරාර්ය සත්‍යයයි. එහෙනම් දැන් බොජ්ජංග කියන ධර්ම බෝධි අංග කියන එක නැත්නම් සති සම්බොජ්ජංගය ධම්ම විජය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය එවැගේම සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා ධර්මයේ දේශනා කරන්නේ ධර්මයේ පැහැදිලි කරන්නේ එහෙනම් විමුක්ති සිතේ අංග කියලා කිව්වත් ගැළපෙනවා. විමුක්ති සිතේ අංග කියලා ගත්තොත් බොජ්ජංගයි. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය අංග ගත්තත් බොජ්ජංගයි. චතුරාර්ය සත්‍ය අවබෝධය තුල තියෙන අංග ගත්තත් බොජ්ජංගයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ බොජ්ජංග වැඩිවීමෙන් සිදුවෙන දෙයක්. එහෙනම් බොජ්ජංග කියන ධර්ම මේ සංසාර විමුක්තිය එක්ක විතරක් සම්බන්ධයක් තියෙන ධර්මයි. දැන් මුලින්ම එහෙමනම් බොජ්ජංග කියන එකේ අර්ථය දැනගන්න. බෝධියංග බෝධිය කියන්නේ සංසාර විමුක්ති අවබෝධය. නැත්නම් විමුක්ති සිතක් කොහෙද පවතින්නේ? එතන තියෙන බොජ්ජංග හත තියෙනවා. සම වෙලා තියෙනවා. විමුක්ති සිත තුළ අන්තර්ගතය බොජ්ජංගයි. එතකොට විමුක්ති සිත ලැබෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. සෝවාන් මාර්ග සිතත් විමුක්ති සිතක්. සෝවාන් ඵල සිතත් විමුක්ති සිතක්. සකදාගාමි මාර්ග සිතත් විමුක්ති සිතක්. සකදාගාමි ඵල සිතත් විමුක්ති සිතක්. ඒ වගේම අනාගාමී මාර්ග සිතත් විමුක්ති සිතා. අනාගාමී ඵල සිතත් විමුක්ති සිතා. රහත් මාර්ග සිතත් විමුක්ති සිතා. රහත් ඵල සිතත් විමුක්ති සිතා. එහෙනම් මේ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ග ඵල ස්වරූපයේ ඇති වෙන සිත්වල හටගන්නේ බොජ්ජංගයි. ඒකයි මේ බෝධි අංග කියන්නේ. බොජ්ජංග කියන්නේ. දැන් මේ පින්වතුන්ට දැන් තේරෙනවා ඇති මේ බොජ්ජංග කියන්නේ කී ධර්මානුකූල අර්ථය. ඒක විමුක්ති හිතේ අංග. එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අංග. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංග. එහෙම නැත්නම් තව විස්තර කර හැකි. බොජ්ජංග තමයි තියෙන්නේ හේතු ඵල ධාමයේ අංග. දැන් හේතු ඵල ධාමයක් කොහෙද පවතින්නේ? එතන තියෙන බොජ්ජංග. තව විදිහකට ගත්තොත් සියලුම ධම්ම අනාත්ම වෙච්ච තැන තියෙන්නේ බොජ්ජංගයි. ඒ වගේම සියලුම සංස්කාර දුකයි කියලා උපත්ීන්ද්‍රියන් වලට නෙමෙයි. අර චෛතසික ධර්මයන් ඉන්ද්‍රියන් බවට සතිපට්ඨානෙන් වැඩිලා ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ඒ වගේම ධම්මවිජ්ජේ සම්බොජ්ජංගේ මෙන්න මේවට තේරෙන එකක්. ඒ කියන්නේ සංස්කාරයේ අනිත්‍යයි කියලා තේරෙනවා නම් එතන තියෙන බොජ්ජංගයි. දැන් උපත්ීන්ද්‍රියන්ට සංස්කාර අනිත්‍යයි කියලා තේරෙන එක බුදුහාමරගේ ධර්මයට අන්තර්ගත නැහැ. එතන බොජ්ජංග තියෙනවා කියලා දේශනා කරන්නේ. එහෙනම් හුඟක් ශ්‍රාවකයන්ට වරදින තැන මේකයි.
ඇහෙන් අනිත්‍ය දකින්න ඕන තරම් ඉන්නවා මිනිස්සු. සියලු සංස්කාරවල අනිත්‍ය දකින්න ඇහෙන්. කනෙන් දකින්න. මේ උපත්‍රිඳිය හයෙම හුඟක් අය අනිත්‍ය දකින්න. මොනවද සංස්කාරවල? සකස් කිරීම වල. උපත්‍රිඳිය හයෙම හැම මිනිස්යම දකින්නවා. සංස්කාරවල දුක. නමුත් එතන බොජ්ජංග නැහැ. බොජ්ජංග තියෙන්නේ දැන් මේ ගාථාවල් තුනකින් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේ ටික මම ඒක මතක් කරනවා පස්සේ වෙන දේශනාවකදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ගාථා තුන මතක් කරගන්න. ධම්මපදයේ තියෙන ගාථා තුන කාටත් මතක ගාථා තුන. නමුත් ධර්මයේ ගැඹුරුම ගාථා තුන. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. එක ගාතාව. දෙවෙනි ගාතාව සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඒකෙම තුන්වෙනි ගාථාව සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. දැන් මේ ප්‍රඥා මෙතන තියෙනවා සරල අර්ථය ගත්තොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස බුදුහාමුදුරුව පෙන්නන යදා පඤ්ඤාය පස්සති කියන මේ බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥාවෙන් දකින්නවද කවුරු හරි? එතන දුක නැහැ. ඒ වගේම එතන දුක නැහැ. අතනින් බින්දති දුක්ඛේ කියන ගුණය තියෙනවා. දුකෙන් අත් මිදිලා එතන. ඒස මග්ගෝ විසුද්ධිය. එතන විසුද්ධියට පිරිසිදු භවට සංසාරගත ස්වરૂපයෙන් පිරිසිදු වෙලා. තවත් සංසාර ස්වરૂපයක් නෙමෙයි එතන තියෙන සංසාර විමුක්තිය. ඒස මග්ගෝ විසුද්ධිය කියන්නේ ඒකයි. ඒ වගේම සියලු සංස්කාර දුකක් ලෙස යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. දැන් සංස්කාර අනිත්‍ය ලෙස යදා පඤ්ඤාය කියන ගුණයෙන් මේ ප්‍රඥාව අපි හිතන ප්‍රඥාව නෙවෙයි. මේ වෙන විශේෂණ පදයක් බුදුහාමුදුරු දාලා තිනවා. නිකන් ප්‍රඥාවෙන් අනිත්‍ය මේ සංස්කාරවල අනිත්‍ය දැක්කට එතන දුක නැති වෙන්නේ නැහැ. එතන සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම සංස්කාරවල දුක දැක්කට ප්‍රඥාවෙන් එතන සංසාර විමුක්තිය නැහැ. සංසාර දුකෙන් අත් මිදෙච්ච තැනක් නෙමෙයි. මෙතන මේ ගාථා තුනම ගත්තම යදා පඤ්ඤාය පස්සති කියලා ප්‍රඥාවට විශේෂණ පදයක් යොදලා තිනවා. දැන් ප්‍රඥා කියන්නේ චෛතසිකය. මේ ප්‍රඥා චෛතසිකය ඕනම මිනිසෙකුට උප්පත්තියෙන් ලැබෙනවා. මානව හිමිකමක් විදිහට උප්පත්තියෙන් ලැබෙනවා ප්‍රඥා චෛතසිකය. ඒකත් චෛතසිකයක් කියන්නේ ධම්මයක්. ප්‍රඥා චෛතසිකයත් එහෙනම් පහළ වෙනකොට ඒ සිත තුළ ඇති වෙන එකක්. මිනිසයාට මානව හිමිකමක් විදිහට ලැබලා තිනවා සිත් හටගන්නේ දොරටු හයක්. විශේෂ ආවාදිත තත්ත්ව නැත්නම් ඒ දරටු හය ඇහැ කන නාසය දිව කය මනස. එතකොට මේ ඇහෙන් ඇති වෙන සිතක් තුල ප්‍රඥාව ඇති වෙන්න පුළුවන්. කනෙන් ඇති වෙන සිත තුල ප්‍රඥාව පහළ වෙන්න පුළුවන්. නාසයෙන් ඇති වෙන සිත තුල ප්‍රඥාව පහළ වෙන්න පුළුවන්. දිවෙන් ඇති වෙන සිත තුල ප්‍රඥාව පහළ වෙන්න පුළුවන්. හට ගන්න පුළුවන් චෛතසික මට්ටමේ. ඒ වගේම නාසයෙන් ඇති වෙන සිතනුත් පුළුවන්, කයෙන් ඇති වෙන සිතනුත් පුළුවන්, මනසේ මනෝඉන්ද්‍රියෙන් ඇති වෙන සිත්වලත් ප්‍රඥාව ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ඇති වෙන්නේ මානව හිමිකමක් විදිහට ඇති වෙන්නේ ප්‍රඥා චෛතසිකයයි. ප්‍රඥා චෛතසිකයේ යත් හටගන්න බැරි සිත් තියෙනවා.
චිත්තානුපස්සනාවේ අකුසල් 35ක් ගත්තා. ඒ අකුසල් 35 ප්‍රඥා චෛතසික තියෙන්න බෑ. එහෙනම් අකුසල් සිතක ප්‍රඥා කියන ධම්මයේ ශක්තිය නෑ. එහෙනම් අකුසල් සිතක නෑ. කුසල් සිත තුළ ප්‍රඥාව තියෙන්න පුළුවන්. දැන් කුසල් සිතක ප්‍රඥාව තියෙනකොට කුසල් සිත තියෙනවා කාමාවචර කුසල් සිත තුනක් අපි පැහැදිලි කරා. චිත්තානුපස්සනාවේ අන්තර්ගත විදියට. අභිධර්ම ක්‍රමයට නෙමෙයි මේ කියන්නේ. ඒ සිත තුන තමයි විිත රාග, විිත දෝෂ, විිත මෝහ. මේ සිත තුළ කුසල් සිත නේ ඒවැ ප්‍රඥාව තියෙන්න පුළුවන්. මහග්ගත සිතක ප්‍රඥාව තියෙන්න පුළුවන්. සෞත්තර සිතක ප්‍රඥාව තියෙන්න පුළුවන්. සමාහිත සිතක ප්‍රඥාව තියෙන්න පුළුවන්. හැබැයි දැන් මම ඔය කියපු සිත් 6. ඒ 6ෙම තියෙන ප්‍රඥාව ප්‍රඥා චෛතසිකයයි. එහෙනම් ප්‍රඥා චෛතසිකය ඒ කියන්නේ උපත්ති ඉන්ද්‍රිය 6 එක ගනුදෙනු කරන සිත්වල උපත්ති ඉන්ද්‍රියක් එක සම්බන්ධ වෙන සිත්වල සිත් ඇති වෙන්නේ එහෙමනේ අපිට හැමදාම. ඒ හැම වෙලෙම කරෙන්නේත් ඒකමයි. ඒ සිත්වල ඇති වෙන ප්‍රඥාව ප්‍රඥා චෛතසිකයයි. මේ යදා පඤ්ඤාය පස්සති කියන එක දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න කියන උදාහරණ යදා පඤ්ඤාය පස්සති. මේ යදා පඤ්ඤාය කියන වචනිය බැරෑරු. මේ යදා පඤ්ඤාය පස්සති කියන තැන තියෙන්නේ ඕනේ එක්කෝ ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්ම විජය සම්බෝධිය. එහෙනම් මේ යදා පඤ්ඤාය පස්සති කියන්නේ උප්පත්ති ඉන්ද්‍රියන් වල ඇතිවෙන ප්‍රඥා චෛතසිකය නෙමෙයි. සතිපට්ඨානේ වඩලා පුරුදු කරලා ඉරිතිපාද දියුණු වුණාට පස්සේ පංච ඉන්ද්‍රිය දියුණු වෙලා ඇතිවෙන ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, බොජ්ජංග වල ධම්මවිජ්ජේ සම්බොජ්ජංග. මෙන්න මේ කොටස් තුනෙන් එකක් තමයි යදා පඤ්ඤාය පස්සති කියන එකට වැටෙන්නේ. මේක ඇත්තටම මේකේ ඔය දුක නැති තැනක් විදිහට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේකේ අවසාන එකයි. ධම්ම විජය සම්බොජ්ජංගයයි. දැන් හුඟක් අය මේවා පැටලිලා අපි අනිත්‍ය දැක්කා දකින්නවා. ඒ අනිත්‍ය දකින්නේ නැති මිනිස්සේ නෑ පොඩි ළමයක් දකින්න. පොඩි ළමයක් දකින්නවා කුඩාම කාලේ ඉඳලා මම ඉස්සරට වැඩිය දැන් උසයි. එහෙනම් මිටි බව අනිත්‍ය වෙලා නැති වෙලා තමයි උස බව ලැබුණේ. මේක අනිත්‍යය. පොඩි ළමයා දැක්කේ කොහෙන්ද? ඇහෙන්. කන්නඩි ඉස්සරහට ගිහින් ඇහෙන්. දැන් ඕකෙන් කවුරුවන් නිවන් දකින්නවා? දැන් ප්‍රඥාව කියන එක දැන් අකුසල් පාක්ෂිකව ඇති වෙන්නේත් නෑ. කුසල් පාක්ෂික සිත්වල ප්‍රඥාව ඇති වෙන්නේ කොච්චර කාමාවචර කුසල් කරාත් යදා පඤ්ඤාය පස්සති වෙන්න බෑ. කොච්චර සීල් රැක්කත් එතන කුසල් සිත් ඇති වෙනවා. සීල් රැකීම තුළ, සීල ශික්ෂාව තුළ යදා පඤ්ඤාය පස්සති කියන ප්‍රඥාව නෑ. මොකද ප්‍රඥා ඉන්ද්‍රියත් නෑ එතන, ප්‍රඥා බලයත් නෑ, ධම්මවිජ්ජේ සම්බොජ්ජංගයක් නෑ. එහෙනම් සංසාර විමුක්තිය මේ බොජ්ජංග ටික තමයි බුදුහාමුදුරුව සංසාර විමුක්තියට අවශ්‍ය අංග වෙන්නේ. අර හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායම් තුනකට මේ ගාථාවල් තුන දේශනා කරේ. මොනවද? සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. මේක තේරුම් ගන්න පුළුවන් හාමුදුරු කණ්ඩායමකට. මේක කාලයක් තිස්සේ වස් කාලය හැම සතිපට්ඨානේ වඩලා ඒ හාමුදුරුව බුදුහාමුදුරුව හම්බෙන්න ඇවිදilla. ඒ ආපු වෙලාවේ දැන් මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා පැටලිලා තියෙන අය රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා ඒ හාමුදුරුවන්ට පැටලිලා තිබුණු අවස්ථාවේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා
මේ බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තිය දකින්න 아무තු දෙයක් වෙන්න ඕනේ නෑ. ඔය උගන්වලා තියෙන බෝධිපාක්ෂික ධර්මවල ධම්මවිජය සම්බොජ්ජංගේ. ඒ කියන්නේ අදාපඤ්ඤාය පස්වති කියන ගුණයෙන්. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ඇති වෙන සිත්වල සංස්කාර අනිත්‍ය ලෙස දකින්නවා නම් වෙන් කරන්න පුළුවන් නම් අන්න එතන දුක නෑ. එතකොට එහෙම එක අරමුණක් ආපු කෙනා සෝවාන් වෙච්ච කෙනා. ඊට වැඩි අරමුණු ගණනාවක් ඒ තත්ත්වයට හදාගත්ත කෙනා සකදාගාමි කෙනා. තවත් ඊට වැඩි අරමුණු හදාගත්ත කෙනා අනාගාමි කෙනා. යදා පඤ්ඤාය පස්සති කියන ගුණය. රහතන් වහන්සේ කියන්නේ සබ්බේ සංඛාරා සියලු සංස්කාර අනිත්‍ය ලෙස දකින ධම්මවිජය සම්බොජ්ජංගය දිනු කරගත්තේ උත්තමයි. මේක තමයි එතකොට බුදුහාමුදුරුව පෙන්නන ඒ සංසාර විමුක්තිය ගැන මේ බොජ්ජංග වල තියෙන එක පැත්තක් මම මේ කිව්වේ. දැන් මේවා පැහැදිලි කරගන්න ගමු පස්සේ අපි දැන් අද දවසේ නියමිත වෙලා තියෙන මේ බොජ්ජංග ධම්මහත පිළිබඳ යමක් ඉගෙන ගන්න. දැන් බොජ්ජංග කියන එකට එක දෙයක් පැහැදිලි කරා. යදාපඤ්ඤාය පස්සති කියන ගුණයට එන්න නම් නිකම්ම ප්‍රඥා චෛතසිකයෙන් මොකක් කරන්න බෑ කාටවත්. ප්‍රඥා චෛතසිකේ නෙමෙයි මේ කියන්නේ. අර ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්මවිජේ සම්බොජ්ජංගය ගැන කතාවක්. යදාපඤ්ඤාය පස්සති කියන්නේ ඒක. එතකොට ප්‍රඥා ඉන්ද්‍රියක් ලැබෙන්න නම් කාට හරි සමත භාවනා වඩලා ලැබෙන්නෙත් නෑ. ආමිත පින්කම් කරලා ලැබෙන්නෙත් නෑ. සීල් රැකලා ලැබෙන්නෙත් නෑ. කාමාවචර කුසල් වලින් ලැබෙන්නෙත් නෑ. රූපාවචර කුසල් වලින් ලැබෙන්නෙත් නෑ. අරූපාවචර කුසල් වලින් ලැබෙන්නෙත් නෑ. සතිපට්ඨානේ වැඩි යුතුයි. සතිපට්ඨානේ වඩලා ලබා ගන්න ගුණයක් මේක. යදාපඤ්ඤාය පස්සති. මේක හොඳින් තේරුම් ගන්න වෙනවා. දැන් එහෙම අපි මේ යදාපඤ්ඤාය පස්සති කියන්නේ එතකොට මේ බොජ්ජංග වල තියෙන ධම්මවිජේ සම්බොජ්ජංගයයි. අපි දැන් නැවත බලමු මේ බොජ්ජංග හත නැවත පැහැදිලි කරගෙන ගියොත් මුල්ම බොජ්ජංගයේ සති සම්බොජ්ජංගයයි. දෙවැනි එක ධම්මවිජය සම්බොජ්ජංගයයි. තුන්වැනි එක විරිය සම්බොජ්ජංගයයි. හතරවැනි එක ප්‍රීති සම්බොජ්ජංගයයි. පස්වැනි එක පස්සද්ධි සම්බොජ්ජංගයයි. ඒ වගේම හයවැනි එක සමාධි සම්බොජ්ජංගයයි. හත්වැනි එක උපේක්ඛා සම්බොජ්ජංගයයි. දැන් අපි බලමු මේ බොජ්ජංග බවට හැරෙන්නේ මොනවද? අපි දැන් අපි ළඟ තියෙන සංසාරගත මිනිස්සුය ළඟ උප්පත්තියෙන් තියෙනවා සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහ. මේ චෛතසික පහ හැබැයි හැම වෙලෙම නැහැ. දැන් සද්ධා සතිය කියන චෛතසික දෙක මිනිස්සෙකුට සතෙකුට සංසාරගත ඕන සතෙකුට කුසලයක් කාමාවචර කුසලයක් කරන කොටක් තියෙනවා. මේ සද්ධාව සතිය කියන චෛතසික දෙක අකුසල් සිත් පහේ හටගන්නේ. ඒ කියන්නේ මේ වින්නතුන්ටත් ඕන තමන් සද්ධාව ගැන දන්නේ නැත්නම් සතිය ගැන දන්නේ නැත්නම් බොරුවට මෙන්න මේකයි සතිය කියලා මවාගෙන රඟපාන්න නැතුව සද්ධාව සතිය කියන එක අපිට උරුම දෙන්නේ මානව හිමිකමෙන්. ඒ උරුමෙන් අපි ප්‍රයෝජන ගත්තේ කොයි කාලෙද කියලා බලන්න ඕන නම් තමන් කාමාවචර කුසලයක් ආමිත පින්කමක් වෙන්න පුළුවන්, සිල් රකින්න වෙලාවක වෙන්න පුළුවන්, කුසල් සිත් ඇති වෙනකොට සද්ධාව සතිය තමා තුළ තියෙනවා. මේවා චෛතසික මට්ටමින්. මේවා යදාපඤ්ඤාය පස්සති කියන ගුණයට අදාළ ඒවා නෙවෙයි චෛතසික ධම්ම. එතකොට සද්ධාව සති වෙන විදිහකට කියනවා නම් කුසල පාක්ෂික චෛතසිකය. ඒ වගේම තව මෙතන තියෙනවා කුසල පාක්ෂික චෛතසිකයක් තනිකරම ප්‍රඥාව. හැබැයි ප්‍රඥා කියන
කුසල පාක්ෂික චෛතසිකය හැම කුසල් සිතකම හටගන්නේ. සද්ධාව සතිය කියන කුසල පාක්ෂික චෛතසික දෙක නම් හැම කුසල් සිතකම හටගන්නවා. ඒක ආමිෂ පින්කමක්ද සීල් රැකීමක්ද වෙන මොකක් හරි ඕන මේකක්. දැන් ගෙදර දොරේ තියෙන දැන් මංගල කාරණා විදිහට තියෙන්නේ ඒවත් කුසල් හරියට කරනවා නම් දමෝපිය පෝෂණය කිරීම ඒ වගේම සැලකීම වැඩිහිටියන්ට සැලකීම ඒ වගේ දේවල් කුසල්. ඒවත් තියෙනවා ශ්‍රද්ධාව සතිය. හැබැයි ප්‍රඥාව තියෙද නැද්ද කියලා කියන්න බෑ. එහෙම ප්‍රඥාව නැතුවත් ඒව කරෙන්න පුළුවන්. ප්‍රඥා ජයසිකයත් කුසල් පාක්ෂිකයි. නමුත් සෑම කුසලයකම අන්තර්ගත නැහැ. ඒක මතක තියාගන්න. දැන් ඊගාවට අර ඉන්ද්‍රිය ධර්ම වෙච්චි අනිත් දැන් චෛතසික තුනක් කියවනේ කුසල් පාක්ෂික චෛතසික තුනක් කියවා. ශ්‍රද්ධාව, සතිය ඒ වගේම ප්‍රඥාව. තව චෛතසික දෙකක් තියෙනවා. විරිය, සමාධි. මේ විරිය කියලා සලකන්නේ කුසල පාක්ෂික චෛතසිකයක් නෙමෙයි සාමාන්‍යයෙන් විරිය කියන්නේ. ඒ කුසල හා අකුසල කියන දෙකටම හැඩගැහෙන චෛතසිකයක්. ඒ කියන්නේ කුසල් පාක්ෂිකෝ විදිහටත් වීරිය හැඩගැහෙන්න පුළුවන්, අකුසල් පාක්ෂිකෝ විදිහටත් පුළුවන්. ඒ කියන්නේ අකුසල් කරන්නත් වීරියක් ඕනේ. ඒ වීරිය කියන චෛතසිකයමයි කුසල් කරන්නත් වෙන රටාවකට කුසල් පාක්ෂික බවට හැරෙන. දෙමුහුන්ත රූපයක් එහෙනම් මේ වීරිය කියන චෛතසිකයේ තියෙනවා. ඒ වගේම සමාධියෙත් තියෙනවා. මේ සමාධිය කියලා කියන්නේ චෛතසික වලින් කතා කරනකොට ඒකාග්‍රතාව කියන චෛතසිකයයි. එකඟකම කියන එක. එතකොට මේ එකඟකම කියන චෛතසිකයත් කුසල් අකුසල් ભેදයකින් තොරයි. පොදුයි. දැන් ඔතන චෛතසික පහක් තියෙනවා. දැන් නිකම් මං කියන්නම් අපි දැන් චෛතසික පහෙන් තුනක් කුසල් පාක්ෂිකයි. මොනවද? ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව. වීරිය කියන එක දෙමුහුන් ස්වරූපයක් තියෙන. විතක කුසල්, විතක අකුසල්. ඒ කරන ක්‍රමය අනුව එයා හැදගැහෙනවා, දෙපැත්තට මාරු වෙනවා. ඒකාග්‍රතාව එහෙම නැහැ. හැම තැනම තියෙනවා. කුසලියෙත් තියෙනවා, අකුසලියෙත් තියෙනවා. හැබැයි මේක කුසල් පාක්ෂිකව වඩන ඒකාග්‍රතාවය තමයි සමාධිය කියන්නේ. ඒකාග්‍රතාවය අකුසලයේදීත් බලපානවා. ඒකින්ද එකඟකමක් නැතුව හොරකම් කරන්න බෑ. ඒ හොරා අහු වෙනවා. අහු වෙන්නේ නැතුව සූක්ෂම වැඩ කරන්නේ එකඟකමින්. මේ එකඟකම කියන එක කුසල් අකුසල් ભેදයක් කොහෙත්ම නැහැ. දැන් කුසල් ඕනම කුසල් ඕනම සිතක අකුසල් ඕනම සිතක සක්‍රීය ධර්මයක් ධම්මතාවයක් තමයි ධර්මයක් තමයි ඒකාග්‍රතාව. හැබැයි වීරිය එහෙම නැහැ. වීරිය කියන එක ඕන කුසලයක නැහැ, ඕන අකුසලයක නැහැ. වීරිය තියෙන අකුසල් තියෙනවා, වීරිය නැති අකුසල් තියෙනවා. වීරිය තියෙන කුසල් තියෙනවා, වීරිය නැති අකුසල් තියෙන කුසල් තියෙනවා. මේක සංකීර්ණයි. එතකොට දැන් බලන්න මම මේ කියා දෙන්න හැදුවේ අපිට මේ යදාපඤ්ඤාය පස්සති වෙන විදිහට මේ සතිපට්ඨානේ වැඩි වීම තුළින් ශ්‍රාවකයා බලාපොරොත්තු වෙන්න ඕනේ මනස්ගත එළිවෙනීම බුදුරජාණන් වහන්සේම නෙමෙයි. අනිත්‍ය වටහීම නෙමෙයි. මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයක ධර්ම දියුණු වෙනවද නැද්ද කියලා. ඉතින් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්න හරි ඒ මොකද්ද කියලා හරියට ඉගෙන ගන්න ඉන්ද්‍රිය පැ නැතුව බෑනේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒ පහෙන් ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව, කුසල් පාක්ෂික චෛතසික තුනක් තමයි ඉන්ද්‍රිය බවට හැරෙන්නේ. විරිය කියන්නේ දෙකටම කුසල් වලටත් හැදිරෙන්න පුළුවන්, අකුසල් වලට හැදිරෙන්නත් පුළුවන්. සමහර කුසල් වීර්ය නැතුවක් තියෙනවා, සමහර අකුසලුත් තියෙනවා වීර්ය නැතුව. ඔය හින්දා අභිධර්මයේ එහෙමනම් ඒවා හඳුන්වනවා ප්‍රකීර්ණක කියලා.
ඒ කියන්නේ ඒක විවිධ විදිහට එන්න පුළුවන්. නිත්‍ය නැහැ. වෙනස් වෙන සුළුයි. එතකොට ඒ පොදු එකක් වීර්යය. කුසලයට අපොදුයි අකුසලයට අපොදුයි. හැබැයි වීර්යය නැතු අකුසලුත් තියෙනවා, වීර්යය තියෙන අකුසලුත් තියෙනවා. වීර්යය නැති කුසලුත් තියෙනවා, වීර්යය නැති තියෙන කුසලුත් තියෙනවා. මේ වගේ මහා සංකීර්ණයි. ඒකක් ගතා හැම නැහැ හැම උප්පත්ති ඉඳලා එහෙන් ඇති වුණා සිතක් කණින් ඇති වුණා නාසයෙන් ඇති වුණා දිවෙන් ඇති වුණා මේ ඒකාග්‍රතාව සිත නම් මරණ කම්ම ඒකාකා ඇති වෙන සිතක් චෛතසිකයක් නෙමෙයි චෛතසිකයක්මයි ඒක කුසල් පාපිකත් නැහැ අකුසල් පාපිකත් නැහැ හැමදාම තියෙන එකඟ කම ඔබ හැබැයි කුසල් පාපිකෝ එකඟ කම එනකොට කුසල් සිතක එකඟ කම එනකොට ඒක වර්ධනය කරලා තමයි මේ සමාධිය කියන්නේ. එතකොට එකඟකම සමත භාවනාවෙන් එකඟ සමත භාවනාවකට තියෙන එකඟකම සමාධිය කියනවා. සතිපට්ඨාන භාවනාවක් කරනකොට තියෙන එකඟකම ඒකත් සමාධිය කියනවා. ඒ වුණාට හරක් සත්තු මරණ තියෙන එකඟකම බොරු කියන්න තියෙන එකඟකම සම්පප්පලාප ගියෝ ගියෝ ඉන්න පුළුවන් එකඟකම සමාධිය නෙමෙයි. එකඟකමක් තියෙන. ඒතනත් එකඟකමක් තියෙන. ඒක සමාධි කියන්නේ. එතකොට මල් පහන් පූජ කිරීමේ එකඟකම සමාධි කියන්නේ. දන් දීමට තියෙන එකඟකම සමාධි කියන්නේ. එතකොට සමාධි කියලා ධර්මයේ කියන්නේ එකඟකමම තමයි. ඒකාග්‍රතාව කියන චෛතසික ධර්මයෙන්ම තමයි. එක්ක සමත භාවනාවකට තියෙන එකඟකමට සමාධිය කියනවා. එහෙම නැත්නම් විපස්සනා භාවනාවකට තියෙන එකඟකම සමාධිය කියනවා. එනවා සක්මන් භාවනාවෙන් එන්නේ සමාධිය. එකඟකම වැඩි වෙන්න බහුලීගත කරනකොට භාවනාව ඒක සමාධි ගුණයකට එනවා. බුදුගුණ භාවනාවේ එකඟකම වගේ එකක් නෙමෙයි ඒක. ඊට වැඩි වෙනවා. සමත භාවනාවක එකඟකමට වැඩි වෙනවා. ඒවත් ඉතින් ගැටලු වෙනවා. ඒක ඒවා දන්නේ නැති අය තමයි අනේ මං ඉතින් මට මෛත්‍රී භාවනාව නම් කර හැකි රක්මන් නම් බෑ. ඔන්න ඔය දෙකේ වෙනස. තර මෛත්‍රී භාවනාවෙන් එන එකඟකම සමත සමාධි ගුණේ ඉන්නේ. සක්මන් භාවනාවෙන් එන එකඟකම විපස්සනා සමාධි. එතකොට සමත සමාධියෙන් සමත භාවනාවෙන් එන සමාධිය අහුවෙනවා. ඒක තමන් අහුවෙන සූර්යයක් බවට හැරෙනවා ඉක්මනින්. ඒකට හුරු වෙච්ච කෙනාට විපස්සනා සමාධිය පේන්න බෑ. මෙහෙම ප්‍රශ්නක් තියෙනවා ඊගාට. ඒවා එක එක ඒවා පුරුදු කිරීම තුළ ඇති වෙන්නේ. ඒ හින්දා ඔය අනිත් දේවල් නවත්තලා භාවනා කරන්න කියන්නේ මේ එකක් හරිගස්ස ගන්න. මොන මොකද මේ ධම්ම වල හැසිරීම තමන් හිතාගෙන ඉන්නේ තමන්ට තේරෙනවා කියලා. උපපති ඉන්ද්‍රියන් වලට මේවා තේරෙන්න බෑ. තේරෙන්නේ නෑ. ධර්ම කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම තේරෙන්න විදිහක්ම නෑ. දැන් මං කියාගෙන ආවේ මොකද්ද? ඔයා ඉන්ද්‍රිය ධර්ම බවට හැරුණේ චෛතසික පහ ගැන නැවත මතක් කිරීම. ඔගේ කුසල පාක්ෂික චෛතසික තුනක් තියෙනවා. කුසල අකුසල වලට තට්ටු මාරුවට වෙනස් වෙන්න පුළුවන් චෛතසිකයක් තියෙනවා. විතක ඕන නම් ඒක පවතින්නත් පුළුවන්, විතක පවතින්නේ නැතු වෙන්නත් පුළුවන්. තව තියෙනවා කුසල පාක්ෂිකව හෝ අකුසල පාක්ෂිකව හැම වෙලෙම පවතින එකඟගත චෛතසිකය. එතකොට කුසල පාක්ෂික තුනයි පොදු දෙකයි. ඔය ධම්මතා පහ තමයි මේ ඉන්ද්‍රිය ධර්ම උනේ අපිට. ඉන්ද්‍රිය ධර්ම වෙනවා කියන්නේ. සතිපට්ඨානේ වඩලා. දැන් මේ ඉන්ද්‍රිය එතකොට චෛතසිකයක් අපි නම් සති කියන චෛතසිකය අපිට කුසලයක් කරනකොට චෛතසික මට්ටමේ තියෙනවා. ඒක කාමාවචර කුසලයේදීත් එහෙමයි, රූපාවචර කුසලයේදීත් එහෙමයි. සතිපට්ඨානේ භාවනාවක් ප්‍රගුණ කරනකොට විතරක් අර ඒ සති කියන චෛතසිකය සති ඉන්ද්‍රිය බවට හැරෙනවා.
ඒක බහුලීගත කරලා භාවනා හුඟක් පුරුදු වෙන්න ඕනේ. අර බෝධිපාක්ෂික ධර්ම කරුණු වලින් 12ක් වැඩෙන්න ඕනේ. මොනවද ඒ? සතර අතිපට්ඨාන, සතර ධම්මප්‍රදාන වීර්ය, සතර ඉද්ධිපාද. මේව වැඩෙනකොට සති චෛතසිකය සති ඉන්ද්‍රිය වෙනවා. තව මේ භාවනා ප්‍රගුණ කරනකොට වෙන්නේ මොකද්ද? සති බලය බලය බවට හැරිලා සති සති චෛතසිකය මුලින්ම සති ඉන්ද්‍රිය වෙනවා. ඒ සති ඉන්ද්‍රිය තව සතිපට්ඨානෙ වැඩනකොට සති බලය වෙනවා. එකම අවස්ථාවෙ සති බලය වෙච්චි චෛතසිකය ඊගාට තවත් සතිපට්ඨානෙ වැඩනකොට සති සම්බොජ්ජංගය වෙනවා. දැන් මේ බොජ්ජංග වෙනකොට ඒ සිහි කල්පනා සතිය කියන චෛතසිකයේ ಗುಣ මොනවද? මේ ಗುಣ එක පැත්තකින් මෙන්න මෙහෙම පැහැදිලි කරගන්න ලේසි. මාර මුලින් කිව්ව ගාථා තුනක්. ඒකේ තුන්වෙනි ගාථාව බලන්න. බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බේ ධම්මා අනත්තා යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු ධම්ම අනාත්ම වෙන තැන. සියලු ධම්ම අනාත්ම වෙන තැන අර මුලින් දේශනා කරපු සතීන්ද්‍රිය සතිබල ධම්මවිජය සම්බොජ්ජංගය කියන මෙන්න මේ ධම්ම වලින් මේ දියුණු වෙච්ච ධම්ම වලින් වෙන්කරන දක්ෂ වුණු. ප්‍රඥා ඉන්ද්‍රියෙන් වෙන් කිරීමක්නේ කරන්න යම. ඒකට ප්‍රඥා බලවලින් වෙන් කිරීමක් කරනවානේ. ඒ වගේම ධම්මවිජය සම්බොජ්ජංගයෙන් වෙන් කිරීමක් කරනවා. එතකොට දැන් මෙන්න මෙහෙම එක චිත්තක ඇති වෙන සියලු ධම්ම. ධම්ම කියන්නේ චෛතසික. දැන් කයෙන් ඇති වෙන චිත්තක හෝ ඇහෙන් ඇති වෙන චිත්තක හෝ කණින් ඇති වෙන එක සිතක කනට අරමුණක් එනකොට නාසයට අරමුණක් එනකොට ඇති වෙන එක සිතක දිවට අරමුණක් එනකොට ඇති වෙන එක සිතක මනෝ ඉන්ද්‍රියට එන අරමුණක එක සිතක සියලු ධම්ම අනාත්ම වෙනවා. ධම්ම අනාත්ම වෙනවා කියන්නේ මොකක්ද? සති චෛතසිකය අනාත්ම වූ ධම්මයක් නෙමෙයි ආත්ම වූ ධම්මයක්. දැන් බලන්න චෛතසික මට්ටමේ තියෙන ඔක්කොම ධම්ම ආත්ම වූ ධම්මයි. ආත්ම වෙනවා කියන්නේ මොකක්ද? මගේ වෙනවා. දැන් භාවනා කරන අය කතා කරන්නේ කොහොමද? මං හරියටම පැය තුනක් භාවනා කරනවා සක්මන. වරද්දක් නැතුව කකුල බිම වදින එකට අවධානය දෙනවා. ඒ කියන්නේ එයාට සතියේ මොකද වෙලා තියෙන්නේ? මගේ සතියේ මොකක් වෙලාද? එහෙම කතා කරන උපාසක උපාසිකාවක ආත්ම වෙච්ච සතිය. මම හොඳට භාවනා කරා. මම හැදුනේ කොහොමද? මේ කල්පනාව ආත්ම වෙලා, සතිය ආත්ම වෙලා. මට බුදුහාමුදුරුව පිළිබඳ නම් කිසිම සැකයක් නැහැ. ඒ සද්ධාව. දැන් සද්ධා චෛතසිකය හැම විටම ආත්මයි. සද්ධා චෛතසිකය අනාත්ම එකක් නැහැ. ඕන සිතක සද්ධා චෛතසිකයක් හැදෙනවාද එතන ආත්මයි. ඒ ධම්ම කියන්නේ චෛතසිකනේ. එතකොට සතිය සිතක පහළ වෙන චෛතසික මට්ටමින් ආත්මයි. වීරිය සිතක පහළ වෙනකොට චෛතසික මට්ටමින් ආත්මයි. කුසල අකුසල බේදයන් එකට නෑ. ආත්ම වුණාම දුක තියෙනවා. සංසාරය හැදෙනවා. එතකොට සමාධිය එකඟකම සිතක පහළ වුණාම ආත්මයි. ප්‍රඥාව සිතක පහළ වුණාම චෛතසිකය මේ ප්‍රඥා චෛතසිකය දිටක පහළ වුණ ආත්මයි. එහෙනම් දැන් බලන්න සති චෛතසිකය ආත්ම ගුණයෙන් යුක්ත නම් ආත්ම ගුණයෙන් යුක්තයි කියන තව විදිහකින් තණ්හාවේ උගලට අහු වෙලා උපාදානයට අහු වෙලා මමත්වේ පෝෂණය වෙන සති චෛතසිකය. දැන් සතිපට්ඨානේ වඩලා
වැඩීමෙන් එනම් මොකද්ද වෙන්නේ සති ඉන්ද්‍රියට આવොත් දැන් සති චෛතසිකයේ තියෙන ආත්ම ගුණය සති ඉන්ද්‍රියේදී හුඟක් දුර්වල වෙලා දැන් එහෙමනම් සති බලය වෙනකොට සති ඉන්ද්‍රියේ තිබිච්ච ආත්ම ගුණය තවත් දුර්වල වෙලා සති සම්බොජ්ජංගය කියන්නේ අනාත්ම වූ සතියයි. එහෙනම් සතිය කියන ධම්මය අනාත්ම වෙච්ච තැන හඳුන්වන නම මොකක්ද? සති සම්බොජ්ජංගය. එතන සතියක් සිහියක් තියෙනවා ආත්මයක් නැහැ. අයිති පුජ්‍යලයක් නැහැ. දැන් උපාසක උපාසිකාවන්ගේ බොරු රඟපෑම් කොහොමද කියලා පේන ඇති ධර්මානුකූලව බැලුවා. මම හරියට සතියෙන් භාවනා කරනවා. එතන තියෙන්නේ මොකද්ද? මේ භාවනාවක්ද සතිය ආත්ම වෙලාද? එතකොට ඒ කියන කෙනාගේ තියෙද සති ඉන්ද්‍රිය වටටුක. සති ඉන්ද්‍රිය තියෙනවා නම් හරියට මම සතියෙන් ඉන්නවා කියන්න බෑනේ. සති ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද? සතිය ඇති තැනයි නැති තැනයි වෙන්නනවනේ. සතිය ඇති තැනයි නැති තැනයි පෙන්වන්නේ සති ඉන්ද්‍රියෙන්නේ. දැන් අර රඟවාන උපාසක උපාසිකාවන්ට හැම මොහොතේම සතිය තියෙනවා. ආත්මෙච්ච සතිය තමයි රඟපෑම. දැන් වීරිය භාවනාවට ගන්න වීරිය කොඳු කඩාගෙන කකුල් කඩාගෙන අපි භාවනා කරනවා. කකුල් කැක්කුම හැදුනට ගණන් ගන්නෑ. මොනවද ඒ? ආත්මෙච්ච වීරිය. විරිය ඉන්ද්‍රියදී ඔය වගේ නැහැදිච්ච කතා නැති වෙන්න ඕනේ. එහෙම නැහැදිච්ච කතා එන්නේ කොහේද? ආත්මෙච්ච වීරිය. වීරියයිතිකේ. විරිය ඉන්ද්‍රිය එනකොට නැහැදිච්ච කතා අඩු වෙන්න ඕනේ. ශ්‍රාවකයන්. මොකද වෙන්නේ? ආත්මේ ආත්ම ගුණය අඩු කරනවා. දැන් වීරිය ඉන්ද්‍රියට ගියොත් මොකද? වීරිය ඉන්ද්‍රියට වෙනකොට ආත්ම ගුණය නැති කරනවා ටික. සම්පූර්ණ නැහැ. වීරිය බලය වෙනකොට තව අඩු කරනවා. වීරිය සම්බොජ්ජංගයේදී වීරියක් තියෙනවා භාවනාවට මගේ වීරියක් නෙමෙයි. ආත්මයක් නෑ. ආත්මයක් නැති ධම්මයේ ධම්ම අනාත්ම වෙච්ච ධම්ම. එහෙනම් එක සිතක සියලුම ධම්ම එක සිතක පහළ වෙන සියලුම ධම්ම අනාත්ම වෙච්ච තැන හඳුනගන්නේ කොහොමද? බුදුහාමුදුරෝ දෙන න්‍යාය තමයි ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් මනසෙන් ඇති වෙන සිතක සියලුම ධම්ම අනාත්ම වෙච්ච තැනක තියෙන ධම්ම හත තමයි බොජ්ජංග හත. ඒකින්ද බොරුව නවත්තන්න හැකි තරම් දුරට රඟපාන එක නවත්තන්න ජීවිතයේ හැමදා වයසට යන්න යන්න රඟපාන දක්ෂ වෙනවා විතරයි මිනිස්සු. රඟපාල මේකෙන් ගැලවෙන්න බෑ. මොකද අර ජෛතසික පහ ආත්ම වෙන. ශ්‍රද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥා. සතිපට්ඨානයේ වැඩීම තුල ටික ටික අනාත්ම ගුණයට ගෙනල්ලා බොජ්ජංගවලදී තමයි පූර්ණ කේවල අනාත්ම ගුණය ගියේ. දැන් එහෙමනම් දැන් ඔය සෝවාන් වෙනවා කියන එක වෙන්නේ කොහොමද? සතිපට්ඨානේ වැඩුවම නෙවෙන්නේ. එහෙනම් කයෙන් එන අරමුණක අර බොජ්ජංග ධම්ම හතම බොජ්ජංග ගුණයෙන් යුක්ත නම් අන්න එතන ඇති වෙන ධිට්ඨිය ලෝකෝත්තර සම්මා ධිට්ඨියයි. ප්‍රතිස්සෙනි බෝධිපාක්ෂික ධර්මයේ ලෝකෝත්තර සම්මා ධිට්ඨිය. දැන් එහෙමද ආත්ම වෙච්ච හිතක ඇති වෙන්න පුළුවන් එක චෛතසිකයක් හරි ආත්ම වෙච්ච බෑ. තවතිනවා මේ බොජ්ජංග කියන ඒවැදී මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඒකත් මං ධර්මයේ තියෙන දේවල් අර ලඝු කොටසලගෙන හින්දා බොරුවට මේ තමන්ගේ අර උප්පත් ඉන්ද්‍රියෙන් මේ ධර්මය ඉගෙන ගත්තා කියලා රඟපාන හින්දා දැන් අහලා තියෙන කතාවක් කියා දෙන්න යනවා. දැන් මේ බොජ්ජංග සම වෙන්න ඕනේ කියන්නේ. මේ සම වෙන්න ඕනේ කියන්නේ බොජ්ජංග හතම තියෙන්න ඕනේ බොජ්ජංග මට්ටමේ.
දැන් අපි හිතමු අපි කොච්චර භාවනා කරත් මෙන්න මෙහෙම ලොකු ගැටලුවකට ඒ ශ්‍රාවකයාපත් වෙනවා. ඒක Tamanට විසඳන්න බෑ. ඔහේ භාවනා කිරීම තුළ ඉබේ වෙනවා. මිසක් Tamanට තේරෙන එකක් වෙන්න බෑනේ මෙතන. දැන් සතිය අනාත්ම වුණාමනේ සති සම්බොජ්ජංගේ. එතකොට මට සතියක් තියෙනවා කියලා තේරෙනව නම් එතන වැඩක් නෑනේ ආත්ම වෙලානේ ඒක. සතිජයසිකේ තියෙනවා. දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන්නේ ප්‍රඥා චෛතසිකයේ අනාත්ම වෙච්ච දැනුනේ. මට මේක අවබෝධ වුණා කියනවනම් දැන් මට අනිත්‍ය අවබෝධ වුණා. එතන තියෙන්නේ ප්‍රඥා චෛතසිකයේ. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක අර උප්පත්ති ඉන්ද්‍රිය හරහා කරන හැමදාම කරපු රඟපෑම. බොරුවම. දැන් එහෙම තත්ත්වයේදී බලන්න මේ බොජ්ජංග වැඩුණට කාටවත් සම වෙනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි කියලා ධර්මයේ ඉගෙන ගත්තොත් තේරෙනවා. කොහොමද එහෙම ලේසි පහසු කාරණයක් නෙවෙයි කියන්නේ? දැන් ඕනෙම සිතක මේ බොජ්ජංග බවට හැරෙන්නේ මොනවද කියලා බලන්න. උප්පත්තියෙන් අපිට හිමි වෙලා තියෙන සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා කියන චෛතසිකය. මේක ඕන වෙලාවක සිතක පහළ වෙන්න පුළුවන්. ඒකත් අර පහළ වෙන්න පුළුවන් ආකාරය දිහා දුන්නා කුසල චෛතසික කුසල සිත්වල අනික්වා කුසල අකුසල බේදයෙන් තොරව කියන විදිහට තමයි ඇති වෙන්නේ. දැන් මේ ඒ චෛතසික ස්වරූප. දැන් සතිපට්ඨානේ වඩනකොට වෙන්නේ මොකද්ද? අර ඉන්දිපාද දිනුනාට පස්සේ තව භාවනා සාර්ථක කරගෙන යනකොට කවුරු හරි සතිය කියන චෛතසිකය සති ඉන්ද්‍රිය වෙනවා. හැබැයි ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙනවා. මං ඉස්සෙල්ලා කියා දුන්නා දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙලා සතිය ඉන්ද්‍රිය නොවි ඉන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා. අර ගණන් හදලා පෙන්නුවා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා එහෙම නොවෙන්න පුළුවන්. ඒකින් ඉඳ එතන අවිනිශ්චිත. දැන් එක ධම්මය එක චෛතසිකයක ඉන්ද්‍රිය වුණා කියලා අනිත් චෛතසික ඔක්කොම ඉන්ද්‍රිය හතරම ඉන්ද්‍රිය වෙනවා කියලා නියමයක් නැහැ. එහෙම බොරු හදන්න බෑ කාටවත්. ඕන තරම් එක චෛතසිකයක් එක වෙලාවක ඉන්ද්‍රිය වෙලා තව වෙලාවක චෛතසික අනිත්‍ය හතරම චෛතසික මට්ටමේ තියෙන්න පුළුවන්. ආත්මවිචි ස්වරූපෙම තියෙන්න පුළුවන්. අනාත්මය කියන එක ගැවිලවත් නැති වෙන්න පුළුවන්. දැන් එහෙම වෙලා තේදි බලන්න සති චෛතසිකයේ දැන් සති ඉන්ද්‍රිය වුණා. තව භාවනා කරනකොට සති බලය වෙනවා. තව භාවනා කරනකොට සති සම්බොජ්ජංගේ වෙනවා. දැන් මෙතන මේ සති චෛතසිකයට එහෙනම් හැසිරෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර තියෙනවා හතරක්. බලන්න ඉගෙන ගන්න පුළුවන් ද කියලා. පළවෙනි ආකාරය තමයි උප්පත්තියෙන් අපිට හිමි වෙලා තියෙන ආකාරය. ඒක සති චෛතසිකය. සතිපට්ඨානයේ පුරුදු කිරීමෙන් සාර්ථක ලෙස පුරුදු කිරීමෙන් ලැබෙන දෙවෙනි අවස්ථාව තමයි සති ඉන්ද්‍රිය. සතිපට්ඨාන භාවනා තව හොඳින් ප්‍රගුණ කිරීම තුළින් ලැබෙන ගුණයක් තමයි සති බලය. මේ අවස්ථා තුනක්. තව සතිපට්ඨානයේ දියුණු කිරීමෙන් සති චෛතසිකයටපත් වෙන්න පුළුවන් ඉහළම මට්ටම, ඉහළම උසස් මට්ටම තමයි සති සම්බොජ්ජංගය. එතන අනාත්ම වෙච්ච සතියක් තියෙනවා. දැන් ආකාර හතරක් තියෙනවා. චෛතසික මට්ටම, ඉන්ද්‍රිය මට්ටම, බල මට්ටම, බොජ්ජංග මට්ටම. දැන් ඔය ටිකේ බලන්න සතිය ප්‍රඥාව ගත්තොත් එහෙමයි. චෛතසික මට්ටම, ඉන්ද්‍රිය මට්ටමේ ප්‍රඥා ඉන්ද්‍රිය, ඒ වගේම බල මට්ටමේ ප්‍රඥා බලය, බොජ්ජංග මට්ටමේ ධම්මවිජය සම්බොජ්ජංගය. වීරියත් ඔහොමයි. චෛතසික මට්ටමේ වීරිය, ඒ වගේම ඉන්ද්‍රිය මට්ටමේ වීරිය, බල මට්ටමේ වීරිය, බොජ්ජංග මට්ටමේ වීරිය. සමාධියක් මෙහෙමයි. චෛතසික මට්ටමේ සමාධිය, ඉන්ද්‍රිය මට්ටමේ සමාධිය, බල මට්ටමේ සමාධිය, බොජ්ජංග මට්ටමේ සමාධිය. ඊළඟට ඔය ටික තමයි ප්‍රධාන. වේදනාවෙත් ඉතින් තියෙනවා. වේදනාවල ඔය උපේක්ඛා වේදනාව කියන එක මුලින් සලකපු චෛතසික පහ හරහා එන එකක් නෙමෙයි. ඊට වැඩිය වෙනස්. අපි ඒ ටික මෙතන තියෙනවා
මෙන්න මේ බොජ්ජංග තුන මම මෙන්නම පස්සේ මේ මේ පැහැදිලි කිරීමෙන් පස්සේ පැහැදිලි කරලා දෙන්නම් මොනවද ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය කියන ඒවා දැන් අනිත් හතර ගත්තාට පස්සේ අර චෛතසික මට්ටමේ තියෙන ඒවාමයි අපිට ආවේ ඉන්ද්‍රිය මට්ටමිනුත් තිබුණා ඒවා බල මට්ටමිනුත් තිබුණා දැන් ප්‍රශ්නේ තියෙන්නේ බොජ්ජංග සම වෙනවා කියන්නේ මේකයි දැන් සති සම්බොජ්ජංගය තියෙනවා වීර්ය කියන චෛතසික වීර්ය කියන එක බොජ්ජංග වෙන්නේ නැතුව බල මට්ටමේ තිබුණා සම වෙලා නැහැ වීර්යයි සතියයි සම නැහැ එයි වීර්ය සතිය තියෙනවා බොජ්ජංග මට්ටමේ වීර්ය තියෙන්නේ බල මට්ටමේ ඔන්න එක අවස්ථාවක් මේ සම වෙන්නේ නැති ඊළඟට සතිය සම්බොජ්ජංග මට්ටමේ තියෙන සිතක වීර්ය තියෙනවා ඉන්ද්‍රිය මට්ටමේ එහෙම තියෙන්න පුළුවන් එතකොට සම නැහැ සතිය සම්බොජ්ජංග මට්ටමේ තියෙන සිතක වීර්ය තියෙනවා චෛතසික මට්ටමේ එතකොට සම නැහැ බලන්න කොච්චර ආකාර විදිහට තියෙන්න පුළුවන් ඒකින්ද මේවා මගේ නම් බොජ්ජංග ටික සම වුණා කියන්න පුළුවන් ජගතෙන් මේ ලෝකෙ මේ වෙන්න බෑ ඒකින්ද මේක අහම්බයක් මේක ප්‍රතිපත්තානේ බහුලීගත වීමෙන් අහම්බෙන් සිදුවෙන එකක් Tamanට තේරිලා සිදුවෙනවා නම් ඒක එක ධම්මයක් හරි ආත්ම වෙන්න ඕනේ තේරෙනවා ප්‍රඥාට කියන්නේ ජාතිසිකිය ආත්ම වෙන්න ඕනේ එහෙම තේරෙනවා අපේ විපාක කම්මලට තේරෙන්නේ අනිත්‍ය තේරෙන්නේ තිලක්ෂණය අවබෝධ වෙන්නේ මොකක්ද ඒ කොහොමද තිලක්ෂණය අවබෝධ වෙන්නේ ප්‍රඥා ජයතිකය ආත්ම වෙලා දැන් එහෙම කතාවක් මේ ධර්මයේ නැහැ ඊට වැඩිය ගැඹුරුයි මේ කියන්නේ තවන්ට මේ උප්පත්ති ඉන්ද්‍රියෙන් දේරිතිය හරියන්නේ නැහැ මේකට ඊට වැඩිය වෙනස් යදා පඤ්ඤාය පස්සති කියන එක මේ සතිපට්ඨාන කමඨහනක් තුල සිදුවෙන එක එතකොට දැන් තේරෙනවා නේද බොජ්ජංග ධර්ම විදිහට තියෙන බොජ්ජංග හතන තියෙන හයක්ම බොජ්ජංග මට්ටමට ඇවිදilla දැන් වීරිය හැර අනිකුත් සියල්ලම බොජ්ජංග මට්ටමට ඇවිදilla වීරිය බල මට්ටමේ තිබුණ බොජ්ජංග සමනය වීරිය ඉන්ද්‍රිය මට්ටමේ තිබුණා බොජ්ජංග සමනය වීරිය චෛතසික මට්ටමේ තිබුණා බොජ්ජංග සමනය එහෙනම් බොජ්ජංග සම වෙනවා කියන එක තමන්ට ඕන අකුලප්පුවකට කරන්න පුළුවන් එකක් හෝ තම කාට හරි වැඩියෙන් උත්සාහ ගත කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක හින්දා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අර ඕගතරණ සූත්‍රයේ මං උත්සාහයක් ගන්නෙත් නැතුව ඒක තැන ඉන්නෙත් නැතුව සංසාරයෙන් එකතු වුණා මං උත්සාහ ගත්තොත් මමත්තේ පෝෂණය වෙනවා ධම්මා ආත්ම වෙනවා එක තැන හිටියෝ ඒත් මම ධම්ම ආත්ම වෙනවා පෝෂණය වෙනවා ඒකින්ද මේ පින්වතුන්ට දුන්නා ඒ ටික පැහැදිලි කරලා සතිපට්ඨානේ වඩනකොට හරක වගේ වැඩ කරන්න ඇවිදින්ද මේ පහු වෙනකොට දීප්පමට හන්දි නැමීම සඳහා හන්දි ඉරියාපත පබ්බේ හන්දි නැමෙනකොට අපිට සතිපට්ඨානේට ගරු කරන්න පුළුවන් වගේ ක්‍රමයකයි එතකොට යංකිනි මට්ටමකාර චෛතසික පහ ඒ විදිහට තියෙන්නේ නැති වෙන්න ඉඩකඩ වැඩි ආත්ම වෙන ඉඩකඩ අඩුයි එන්න සතිය ආත්ම වෙනවා සතිය පවත්තන්න උත්සාහ ගත්තා සතිය ආත්ම වෙනවා පහ වෙනකොට එහෙම උත්සාහයෙන් සතිය පවත්තන්න එපා කියනවා මම මේ වගේ ඒවා දෙන්නේ ඇයි මෙන්න මේ සංකීර්ණ ගැටලුවකින්ද එතකොට බොජ්ජංග සම වෙනවා කියන අර්ථය ටිකක් තේරෙනවා ඇති මේක සංකීර්ණ දෙයක් බොජ්ජංග වැඩුණාට සම වෙන්නේ නැහැ ඒකින් හින්දා ඕනතරම් දැන් බුදුහාමුදුරුවෝ වුණා කච්ච බුදුහාමුදුරුවන්ගේ සාසනේ ඕනතරම් අය මේ බොජ්ජංග වැඩිලා සම වෙලා නැතුව තමයි අර බණ කියලා සෝවාන් ආදී මාර්ගඵල වලට පත් කරලා තියෙන්නේ ඒගොල්ලෝ හඳුනගන්න එහෙම නැතුව මේ නිකම්ම නිකම් මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනා කරලා ඒ කස බුදුහාමුදුරන්ගේ කාලේදී සෝවාන් වෙච්ච කෙනෙක් නෑ හොයන්නේ ප්‍රතිපට්ඨානිය වැඩලා පුරුද්දක් තියෙන කෙනාට තමයි බුදුහාමුදුරු ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා බණ කියන්නේ දේශනා කරන්නේ දැන් එන්නේ වගේ දේවල්
හැම වෙලේම දැනගෙන ඉන්න ඕන. මේ දේවල් වටහාගෙන ඉන්න ඕන නැත්නම් අර තමන්ගේ උප්පත්ති ඉන්ද්‍රියේ පණ්ඩිතකමෙන් ගියොත් ධම්මාත්ම වෙනවාමයි. ප්‍රඥාවාත්ම වෙලා තමයි ඔය දඟලන්නේ කට්ටිය. හුඟක් අයට ප්‍රඥාවත් නෙමෙයි ආත්ම වෙන්නේ සංඥාව. මං ගියා දුන්නා මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මිනිස්යාන්ට සිදු වුණේ සංඥාවාත්ම වීම විතරයි. මේකෙන් මුලාවටපත් වෙලා තමයි මේ ධර්මයේ අපිට ප්‍රයෝජන ගන්න බැරි වෙලා තියෙන්නේ. අඩු ගන්න මේ ආත්ම වෙලා තියෙන්නේ මේ මේ ඉන්ද්‍රිය ධර්ම වලට අදාළ එකකුත් නෙමෙයි සංඥා ආයති නෑ. ඒකම දැන් අද දවසේ පැහැදිලි කරලා දෙන්න වෙනවා. තව මේ බොජ්ජංග වලින් අපි දන්නේ විදිහේ බොජ්ජංග මොනවද කියන්නේ. දන්නේ කියන්නේ මේ බොජ්ජංග දන්නේ නෑ අපි. දැන් සතිය සති සම්බොජ්ජංගය ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේ ඇත්තටම ප්‍රඥා චෛතසිකයේ බොජ්ජංග ස්වરૂපියයි අනාත්ම වූ ස්වરૂපියයි. වීරිය සම්බොජ්ජංගය කියන්නේ වීරිය චෛතසිකයේ අනාත්ම වූ ස්වરૂපියට කියන නම. එතනින් පහළ තියෙනවා ප්‍රීති සම්බොජ්ජංගය කියන අලුත් එක. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය. මේ ප්‍රීති හා පස්සද්ධි බොජ්ජංග කියන එක නෙමෙයි, ප්‍රීති සම්බොජ්ජංගය නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රීතිය කියන මානසික මට්ටම, ප්‍රීති කියන ධර්මතාවය, මේ ප්‍රීති කියන චෛතසික ස්වરૂපයයි පස්සද්ධි කියන චෛතසික ස්වરૂපයයි අපිට මානව හිමිකම් වල තියෙන්නේ. මතක තියාගන්න තියෙන්නේ මානව හිමිකම් වල තියෙන ප්‍රීති සම්බොජ්ජංගය හෝ පස්සද්ධි සම්බොජ්ජංගය නෙමෙයි අපිට තියෙන්නේ මානව හිමිකම් වල. ප්‍රීති කියන චෛතසික ස්වરૂපයයි පස්සද්ධි කියන චෛතසික ස්වરૂපයයි. ඉතින් මේ සෑම පින්වතුන්ටම ගෑම් පින්ම ભેදයකින් නැතුව, කුඩා ළමා වයස ભેදයකින් නැතුව සියලුම මිනිසයන්ට ප්‍රීතිය කියන එක හුරු පුරුදු එකක්. ප්‍රීතිය කියන්නේ මොකද්ද ධර්මයේ? ප්‍රීතියට කියන ප්‍රීතියෙන් එන කරන කෘත්‍යයට ධර්මයේ කියන්නේ හිත පිනා යනවා. හිත පින වුණොත් හිතේ සතුටක් ඇති කරනවා. ඒක මේ ප්‍රීතිය කියන එක අපිට කොහේද හම්බෙන්නේ? ප්‍රීතිය කුසල් පාක්ෂිකවත් අපිට තියෙනවා, අකුසල් පාක්ෂිකවත් තියෙනවා. දැන් අකුසලේනොත් හිත පිනා යනවා, අකුසලයට කුරුදු වෙච්ච කෙනාට. දැන් අකුසල් කරලා කරලා ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ අකුසලයේ කරපුවාම හිත පිනා යන ප්‍රීතියක් ඇති වෙනවා. සත්තු මැරෙන මරන්න පුරුදු වෙච්ච මිනිසයාට සතෙක් මරා ගත්තම ඇති වෙන සතුට ආන්නික ප්‍රීතිය. ඒ වගේම කාට හරි හැමෝගෙම වැරදි හොය හොයා රත්යාදු ගහපහයට කාගේ හරි වැරද්දක් දැකලා යාට දොස් කියනකොට දොස් කියලා ඉවරුණාට පස්සේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒකත් එහෙම අකුසලයි. වැඩිහරක් උපාසක උපාසිකාවන්ට මේ ජීවිත කාලයේදීම ප්‍රීතිය වැඩියෙන්ම ඇති වෙලා තියෙන කොහොමද? අටවෙනි අකුසලයේ හින්දා. හත්වෙනි අකුසලයේ. හත්වෙනි අකුසලයේ සම්පප්පලාප. දැන් මොනවා හරි දේවල් කියෝ කියෝ ඉඳලා ආරයි. ඒකෙන් හරි සතුටක් ඇති වෙනවා කියෝනකොට. ෆෝන් එක අරගෙන දිගට කතා කරන්න පුළුවා. වැඩක් නැති දේ මේ හොඳ වැඩක් ඇති දෙයක් කතා කරන එක තදාල නැහැ. ඒක අකුසලයක් නෙවෙයි. පල් හැලී කතා කරනකොට හරි සතුටෙන් ඉන්නේ. ඒක එහෙම කෙනෙක් නැති වුණාම දුකෙන් ඉන්නේ. ඔන්න අකුසල් පාක්ෂික ප්‍රීතිය. මේ මට උගන්වන්න ඕනේ මේ ප්‍රීතිය කියන එක චෛතසික ස්වરૂපයක්. ඒක අකුසල් පාක්ෂිකවත් වෙනවා. සිත පිනා යනවා. එහෙනම් පස්පව් කරනකොටත් මේක පුරුදු වෙලා ඉන්නකොට එහෙමයි. දැන් පංචේන්ද්‍රිය ඇහැ පිනවනකොට, ත්‍රිනාට්‍ය බලනකොට දැන් ඇහැන් ඇහැ පිනවනවා, කන පිනවනවා. ඒවා කරන්න කරන්න ඇති වෙන්නේ ප්‍රීතිය. සතුටක් ඇති වෙන එක තමයි ප්‍රීතිය. එහෙනම් කාමයේ හරහා ප්‍රීතිය එනවා. කාමයේ හරහා අකුසල් ස්වરૂපේනුත් ප්‍රීතිය එනවා. අකුසලයක් තුලත්
පීති කියන එක තියෙනවා. එහෙනම් තමන්ට දන්නේ නැති ගන්න නෙමෙයි යෝග හැමදාම තිබිච්චි. ප්‍රීති කියන එක. හැබැයි ප්‍රීති සම්බොජ්ජංගය තිබුණේ නැහැ. ඊළඟට පස්සද්ධිය කියන එක හැබැයි මෙහෙ ඊට වැඩි පස්සද්ධිය කියන්නේ කය පිනායන. ප්‍රීති කියන්නේ සිත පිනායන. එතකොට ප්‍රීතිය කියන එක සිත පිනායෑම අකුසල වලට හුරු වෙච්ච කෙනා බැහැ වෙච්ච කෙනා අකුසලයට අකුසල් කිරීමෙනුත් සිත පිනායන. කුසල් කිරීමෙනුත් හිත පිනායනවා. හැම පස්සද්ධිය ධර්මානුකූලව විස්තර කරන්නේ අකුසල් පාක්ෂිකෝ නැහැ කියලා. අකුසල් දිත්තොලේ දෙන එකක් නෙමෙයි පස්සද්ධි. කය පිනායන එක. කය පිනායන එක මේ පින්වතුන්ට හඳුන ගන්න තියෙනවා නම් අකුසල් කරලා දැන් ඔය ටෙලි නාට්‍ය බලලා ඒ වගේ දේවල් වලින් පිනා යනකොට කන බින හොල ඇහ බින හොල කාමී හරහා සතුටක් ආවට ඒ පස්සද්ධියක් එන්නේ නැහැ. දැන් ඉඳගෙන ඉන්නකොට නම් සුවයක් දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ හොඳ කෑමක් කෑවත් අපේ ශාරීරිය පින වෙනවා. ඒක පස්සද්ධිය නෙමෙයි. ප්‍රීතියම. ඇත්තටම ශාරීරිය පින වෙනවා නෙමෙයි ඒ තේරෙන්නේ හිත පින වෙනවා. එහෙනම් ඇහැ පිනවීමෙන් කය කන පිනවීමෙන් නාසය පිනවීමෙන් දිව පිනවීමෙන් කය පිනවීමෙන් ඔය කියන ඒවා පිනවන්න පිනවන්න ප්‍රීතිය කියන එක එනවා අපිට. ඒක අකුසල් ප්‍රාප්තිකව එන්න පුළුවන්. ඒ අකුසල් ප්‍රාප්තිකව ප්‍රීතිය ගේන සංකල්පීය ස්වરૂපය අභිජ්ජා. එහෙනම් අභිජ්ජාවලින් ඇතිවෙන සංකල්පනා අභිජ්ජා සංකල්පනාවලින් ඇතිවෙන සිත් තියෙන්නේ ඉන්නේ සිත් හරහා තමයි මේ ප්‍රීතිය කියන ගෙන්නේ. අකුසල් පාක්ෂිකවත් වෙනවා කුසල් පාක්ෂිකවත් වෙනවා. දැන් දන් දීලා හිත පිනා යනවා. ඒක කුසල් පාක්ෂික ප්‍රීතියක්. දැන් පස්සද්ධිය කියන්නේ ධර්මයේ කය පිනා යෑම. මේ කය පිනා යෑම කියන එක අකුසල් පාක්ෂිකව සිදි වෙන්නේ නැහැ කියලායි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. කුසල් පාක්ෂිකව විතරයි. කය පිනා යනවා කියන්නේ කයේ සැහැල්ලුවක්. කය නොතේරෙන ස්වરૂපයක්. කයේ බරගති අඩුවීමක්. දාහගති අඩුවීමක්. ඒ වගේම කටුක වේදනා, දෝමනස් ආදී වේදනාවල් නැතිවීමක්. මෙන්න මේ වෙනකොට කය පිනවෙනවා. මේකට කියන පස්සද්ධිය. ධර්මානුකූලව පස්සද්ධිය ඇති වෙන්නේ මිනිසුන්ට පින්කම් අකුසල් කරනකොට විතරයි. දැන් දන් දීලා පුරුදු අයට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දන් දුන්නම ඒක හරහා ප්‍රීතියක් එනවා. හිත පිනා යෑමත් පස්සද්ධියක් එනවා. ඒ වගේම දැන් බොරු කියලා අනුන් රවට්ටන මිනිහට කවුරු හරි බොරුවක් කියලා රවට්ටුවොත් ප්‍රීතිය එනවා. පස්සද්ධිය එන්නේ කය පිනා යන්නේ. මේක ගැඹුරු ධර්මය. එතෙන්දි කය පිනා යනවා වගේ තේරෙන්නේ දැන් එයාට තේරෙන්නේ ප්‍රීතිය කියන එක හිත පිනා යෑමෙන් ඇති වෙච්ච ස්වરૂපය තමයි එතන බොරුවක් කරන්නේ. කය පිනා යනවා කය තේරෙන්නේ නැහැ කියන එක. අකුසලයේදී. ඒක කුසලයේදී එහෙම නැහැ. කාමාවචර කුසලයේදී පස්සද්ධිය කියන එක එනවා. කය පිනා යනවා හිතත් පිනා යනවා. හැබැයි ඒක බොජ්ජංග නෙමෙයි. දැන් මේ දිග හරියට තමන්ට තමන්ගේ ජීවිතයේ මේ බොරු නොකර ඉගෙන ගන්න පුළුවන් නම් කාට හරි ඔය සක්මන් භාවනාවේදී තමන්ට බොජ්ජංගයක් විදිහට තේරෙන බොජ්ජංග දෙක ඔය දෙකයි. ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි. හැබැයි ඒක තේරෙන්න නම් අර ඊශ්වර අකුසලී ප්‍රීතිය කියන එකයි කුසල් කරනකොට ඇතිවෙච්ච ප්‍රීතිය කියන එකයි ඒ වගේම කුසල් වලදී ඇති වෙච්ච ආමිෂ පින්කම් කරනකොට හරි මොනවා හරි කුසලයක් කරනකොට ඇති වෙච්ච පස්සද්ධිය කියන එකයි තමන්ට තේරෙන තරම් ප්‍රඥාවක් තියෙන්නේ. ඒ නිසා නැත්නම් ඉතින් ඒව හරියන්නේ නැහැ. වෙන නිින්ද ගියත් බොජ්ජංග කියලා හිතනවා. හීන පෙන්නුනත් බොජ්ජංග වැටුණා කියලා හිතනවා. මේ වගේ අමාරු වැටෙනවා. දැන් එතකොට අපි බලන්න වෙනවා
පස්සද්ධිය කියන එක ඒතර කුසල් පාක්ෂිකව කය පිනවීමකින් කුසල් පාක්ෂිකව තමයි වෙන්නේ. කුසලයක් කරනකොට කය පිනෙනවා. ඒක ඉතින් ඔය ආමිෂ පින්කම් වලට හුරු වෙච්ච අය ඒවට ආශාවෙන් ශ්‍රද්ධාවෙන් කරන අය කියලා තමන් තුල දකින්න පුළුවන්. දැන් ඒ එකක්වත් නෙමෙයි පස්සද්ධි සම්බොජ්ජංගේ කියන්නේ. පස්සද්ධි සම්බොජ්ජංගේ නිරාමිසයි. නිරාමිසයි කියන්නේ මොකක්ද? අර ඔක්කොම කුසලයෙන් උනත් පස්සද්ධි ගුණේ ආවේ කාම තණ්හා යටතේ. කාමාවචර කුසල් කියන්නේ කාම තණ්හා යටතේ වැජ වෙන කුසල් ටික. එතන කාම තණ්හා තියෙනවා. නිරාමිසයි කියන්නේ කාම තණ්හා නැති වෙන එක. එතකොට දැන් ප්‍රීතිය කියන එක කාම තණ්හා යටතෙත් එන්න පුළුවන් අපිට. භව තණ්හා යටතෙත් එන්න පුළුවන්. විභව තණ්හා යටතෙත් පලකයට එන්න පුළුවන්. ප්‍රීති සම්බොජ්ජංගිය කියනකොට තණ්හා තුන නැතු වෙන්නේ. කාම තණ්හාත් නැහැ, භව තණ්හාත් නැහැ, විභව තණ්හාත් නැහැ. නමුත් ප්‍රීතියක් තියෙනවා, සිතේ සතුටක් තියෙනවා. ඒක නිරාමිෂයි. නිරාමිෂ කියන தත්ති හැබැයි ඕක විතරක් නොවිත පහළ මට්ටම ධර්මයේ නිරාමිෂයි කියනවා. කාම තණ්හා නැතුව ප්‍රීතියක් එනවනේ දැන් සමත භාවනා හැම කරලා මනසින් එනේන දැන් ධ්‍යාන අංග කියන ඒවා තියෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා. ආන්න එතනත් නිරාමිෂයි. හැබැයි බොජ්ජංග නෙමෙයි. ප්‍රීතිය කියලා එකක් තියෙනවා බොජ්ජංග නෙමෙයි. දැන් සතිපට්ඨාන කමඨහනක කවුරු හරි කෙනෙකුට ඒ භාවනාව බහුලීගත කරලා හොඳට පුරුදු වෙලා අර ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා බල ධර්ම දියුණු වෙලා බොජ්ජංග ධර්ම වලින් සති සම්බොජ්ජංගයේ ධම්ම විජය සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගයේ තියෙනකොට ඒ භාවනා කරන කමඨහනේ සිත පිනායාමක් තියෙනවා. ඒ පිනායාම තුල පිනායන එකෙක් නෑ, පුජ්‍යලයෙක් නෑ. ආන්න එතන තියෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගය. එහෙනම් සම්බොජ්ජංග වෙනකොට පුජ්‍යලය අතුරුදහන්. ප්‍රීතියක් තියෙනවා, විඳින්නෙක් නෑ. අනිත් හැමතැනම විඳින්නෙක් ඉන්නවා. ප්‍රීතිය භුක්ති විඳින්නෙක් ඉන්නවා. ප්‍රීතිය අයිති කෙනෙක් ඉන්නවා. ප්‍රීති සම්බොජ්ජංගයේදී ප්‍රීතියක් තියෙනවා, අයිති කෙනෙක් නෑ. දැන් සතිපට්ඨානේ වැඩෙනකොට සක්මන් භාවනාවෙන් වෙන්න පුළුවන් හරියට තේරුම් අරගෙන කරනවා නම් මොකද මේ දෙක හඳුන ගන්න පුළුවන්. හැබැයි බොජ්ජංග සම වෙනවා කියන එක කාටවත් හඳුන ගන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. බොජ්ජංගේ විවිධ අවස්ථාවලදී එන්න පුළුවන්. හරියට භාවනා කරනවා නම් පස්සද්ධි සම්බොජ්ජංගය තුළ කය පිනා යනවා කිසිම හේතුවක් නැහැ. හේතුව හේතුවක් තිබුණොත් පුජ්‍යලයක් ඉන්නවා. දැන් පුජ්‍යලයක් නැති ශාරීරික පිනායම. ඒ පස්සද්ධිය කියන එක ධානාංග වල නෑ. මොකද කය තේරෙන තැනක නෙමෙයි ධානාංග වැඩෙන්නේ. කය අතුරුදහන් වෙච්ච තැන. කය නින්ද ගිය තැනක තමයි ධානාංග තියෙන්නේ. ඒක හින්දා ප්‍රීතිය තියෙනවා. හිතේ පිනවීම, කයේ පිනවීම නෑ. සමත භාවනාව. කය නොසල කය හැරීමයි සමත භාවනාවෙන් සිදුවෙන්නේ. දැන් ওই විදිහට බැලුවම එහෙනම් කාට හරි මේ බොජ්ජංගෝලෙන් ලේසියෙන් හඳුන ගන්න පුළුවන් මොනවද? ප්‍රීති සම්බොජ්ජංගයයි පස්සද්ධි සම්බොජ්ජංගයයි. හැබැයි ඒකත් ඒ දෙක විතරක් තිබුණා කියලා බොජ්ජංග සම වෙනවා කියන නීමයකට යන්න බෑ. මම කියා දුන්නා නේ අර හතක් තව ආකාර තුනකින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබ හොයන්න පුළුවන් කෙනෙක් නෑ, රාවකෙක් නෑ. ඒක බුද්ධ ඥානයට විතරක් හසු වෙන දෙයක්. Tamanට තියෙන භාවනාව වැඩිමයි. තව එක බොජ්ජංගයක් අහක් වුණා. මොකද්ද? මේ වේදනාව එක්කම ගනුදෙනු කරන බොජ්ජංගයක් නිරා හැදෙනවා. ඒක උපේක්ඛා සම්බොජ්ජංගය. හත්වෙනි සම්බොජ්ජංගය. උපේක්ඛා කියන්නේ මොකද්ද? වේදනා ස්වરૂපය. දැන් අපි සතිපට්ඨානිය වඩන්නේ. කයෙන් එන අරමුණක වේදනා ස්වરૂප තුනක් තියෙනවා. ඒ එකක් තමයි දුක්ඛ වේදනාව, අනික සුඛ වේදනාව, අනික අදුක්ඛම සුඛ වේදනාව. ඒක අදුක්ඛම සුඛ වේදනාව පික්කා කියන්නේ. දැන්
ඒකෙත් අර නීවරණ යටපත් වෙච්ච තැන ඉඳලා කයෙන් එන අරමුණේ වේදනාව නිරාමිෂ වෙනවා. වේදනානුපස්සනාව කියන්නේ මම වේදනානුපස්සනාවේ නිරාමිෂ වේදනාත් කයෙන් දැනෙන නිරාමිෂ වේදනා තුනක් තියෙනවා. කයෙන් එන අරමුණේ. නිරාමිෂ සුඛ වේදනාව, නිරාමිෂ දුක්ඛ වේදනාව, නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනාව. එතකොට නිරාමිෂ වේදනාවක් කයෙන් දැනෙන්නේ මස් ඇටලේ තීරණ වේලාවක නෙමෙයි කයින්. කයේ අර උණුසුම් සීතල කම්පන චංචල වගේ ධාතු ස්වરૂප ගුණ තීරණ වේලාවක. එතකොට තමන් ගැටෙන වේලාවේ තියෙන නිරාමිෂ දුක්ඛ. තමන් ඒ දැනෙන ධාතු ගුණයට ඇලෙන වේලාවක තියෙන නිරාමිෂ සුඛ. ඇලීමක් ගැටීමක් නැති තැන තියෙන්නේ නිරාමිෂ අදුක්ඛම සුඛ. මෙන්න මේ නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනාව තමයි දියුණු වෙලා කවදා හරි අර උපේක්ඛා සම්බොජ්ජංගය වෙන්නේ. දැන් බලන්න උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වලින් ගත්තෝ 29 වෙනි බෝධිපාක්ෂික ධර්ම. ඒක බෝධිපාක්ෂික ධර්ම තව පිටිපස්සේ තියෙනවා උපේක්ඛා සම්බොජ්ජංගයට පෙර 28ක්. දැන් අපිට මේ දීලා තියෙන කමඨාන වඩන්නත් බෑ. ඕවා තේරුම් ගන්න තර තමන්ගේ උප්පත්ති ඉන්ද්‍රිය පඬිතකමෙන් බොරුවක්මයි. කරන්නේත් බොරුමයි රඟපෑමයි. දැන් බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ශ්‍රාවකයා දිහා බලන්න. කොණ්ණඤ්ඤාමුදුරු ගැන. එනම් පස්වග මහණුන් වහන්සේලා ගැන. දැන් පස්වග මහණුන් වහන්සේලා හොයාගෙන ගිහින් බුදුහාමුදුරුවෝ නිවන සම්මාදිට්ඨිය දුක නැති තැන චතුරාර්ය සත්‍ය අවබෝධය කොහෙද තියෙනවා කියන්නේ? අන්ත දෙක අතරී තැන. දේවි මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බ. එහෙනම් අන්ත දෙක තියෙන කයෙන් එන අරමුණේ. ඒක දන්නවා අර පස්වග මහණුන් වහන්සේ. එහෙනම් බුදුහාමුදුරන්ට ඒක විස්තර කරන්න ඕනේ. අන්ත දෙක දන්න. අන්ත දෙකේ තියෙන්නේ මොනවද? සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. කයෙන් එන කය පිනවීමයි කය පෙළීමයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පසක මහණුන් වහන්සේලාට අන්ත දෙක අතහරින්න එතන තමයි දුක නැත්තේ. එහෙනම් කයෙන් එන අරමුණේ නිරාමිෂ වේදනාව තුළ නිරාමිෂ සුඛයි නිරාමිෂ දුක්ඛයි අතහැරිය තැන නැතිවෙච්ච තැන නිරාමිෂ අදුක්කම සුඛ වේදනාව එනවා. මේක තමයි කවද්ද හරි ශ්‍රාවකයෙගේ උපේක්ඛා සම්බොජ්ජංගය වෙන්නේ පළවෙනි වතාවට. එහෙනම් එතකොට පස්වග මහණුන් වහන්සේලාට දැනුම තිබුණු හින්දා බෝධිපාක්ෂික ධර්ම මුලින් ඉඳලා ගියා දෙන්න ඕනේ නැහැ. එයා දුන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට පෙර තියෙන 29 වෙනි බෝධිපාක්ෂික ධර්මය උපේක්ඛා සම්බොජ්ජං. ඒක අහලා උපේක්ඛා සම්බොජ්ජංගය අහන වෙලාවෙම ලබා ගන්න පුළුවන් හැකියාව කොණ්ඩඤ්ඤ ඥානඳුරන්ට තිබුණා. ඊට එක දිනයක් පහු වෙලා ලබා ගන්න පුළුවන් හැකියාව අනික කොණ්ඩඤ්ඤ බද්ධිය ඥානඳුරන්ට තිබුණා. ඔහොමම මේ හාමුදුරන් වහන්සේලා පස්නම දවස් 5 පහ යන්න කලින් ඔය අවස්ථාව ලබා ගත්තා. මේ බොජ්ජංග වැඩි වීම තමයි. එතකොට ධර්මයේ කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනා පුජ්‍යලයානුව වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි භාවිතා කරන්න ඕනේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට කියපුවා නෙමෙයි, දේශනා කරපුවා නෙමෙයි. මොකවත් දන්නේ නැති නිකම්ම නිකම් ශ්‍රාවකයන්ට දේශනා කරපු පොදු ප්‍රමයි. නැතුව තමන්ගේ උප්පත්තියෙන් ගියෙන් අර ආත්ම වෙච්චි ධම්ම ටික අල්ලගෙන පඬිත වැඩ කරන්න ගියොත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරුව යනවා වර්තමාන සමාජයට. දැන් ඒක හින්දා දැන් බොජ්ජංග ධර්ම මොනවද කියලා කියා දුන්නා. ඒවා ස්වરૂපය කියා දුන්නා. මේ අනාත්ම වෙච්චි ධම්ම ටික. ඒ කියන්නේ මේ හත සිතක ඇති වුණ බොජ්ජංග හත සියලු ධම්මානාත්මයි. හැබැයි ඒ සිතේ විතරයි. රහතන් වහන්සේ වෙන්න නම්
ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන සියලු අරමුණු වල සියලු ධම්මාන ආත්මෙන්න ඕනේ. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධි. ඒ කියන්නේ සියලුම ඉන්ද්‍රියන් වලින් උපත් ඉන්ද්‍රිය හයෙන්ම එන අරමුණක බොජ්ජංග වැටිච්ච කෙනා පෙරලා වැඩිලා සම්පූර්ණ වෙච්ච කෙනා රහතන් වහන්සේ. නමුත් රහතන් වහන්සේත් හැම මොහොතකම හැම තිතකම බොජ්ජංග නැහැ. ඉන්ද්‍රිය ධර්ම තියෙන්න පුළුවන් හැබැයි චෛතසික මට්ටමට එන්නේ නැහැ. චෛතසික මට්ටමට එන්නේ බල මට්ටමේ එන්න පුළුවන් චෛත ඉන්ද්‍රිය මට්ටමේ එන්න පුළුවන්. දැන් මෙහෙම තමයි ධර්මයේ පැහැදිලි වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා තමන් පටලව ගන්න නැතුව බොරු නොකර අර අනුභව කියන බොරු අහන්න නැතුව ඒවට රැවටෙන්නේ නැතුව මෝඩයාගේ කමටහන වඩන්න වඩලා ප්‍රතිඵල ගන්න උත්සාහ ගන්න ආදාහරි එහෙම කරගන්න පුළුවන් නම් කරගෙන යන්න පැහැදිලි කිරීම තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. අද එතකොට දේශනාව අවසන් කරනවා. දැන් ඊගාව සතිය අපිට පැහැදිලි කරන්න තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අවසාන ගුණය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8. ඒක මුලින්ම මතක් කරලා දෙනවා මෙතන සම්බන්ධයයි දැනගන්න ඕනේ මේ බොජ්ජංග සමවීම තුලයි ඉදිරි අංග වලට යන්නේ. එහෙම නැතුව මේ බණහාර සෝවාන් වෙන්න ගැලුවා කියලා වැඩක් නැහැ. පනහල රුවන් වෙලා තියෙන ඉස්සර බුදුහාමරේ කාර්යය. හැබැයි මතක තියාගන්න ඒ කියන පුද්ගලයෝ කාශ්‍යප බුදුහාමරේ කාර්යය හරි බෝධ්‍යංග වඩපු අය. නිගම නිගම් මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා ආචාර උපාධි ගත්ත අය නෙමෙයි. මේකේ තමන්ට මේවා ආරූඪ කරගන්න එපා. එහෙම කරන්න නැතුව කමටහන වඩන්න හැම දෙනා උත්සාහ ගන්න. අපි ලබන සතියේ එතකොට ගාව ටික විස්තර කරමු. අද මේ කාල වේලාවක් ගිහිල්ලා තියෙන හින්දා මේ තව කොරෝනා ඒ වගේ කුණාටුවකුත් තියෙනවා. අපි ප්‍රශ්න සාකච්ඡා කරලා අද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගාව සතියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙමනම් නායක හඳුරෝ අවසන් පින්පෙත් අනුමෝදන් කරලා අවසන් කරනවා ඇති. හැම දිනාටම තෙරුවන් සරණයි.